දෝෂණය වංචාව ඩාස්තිෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන්ටෙලිවකය දැ ඔබ දන්නවා මේ රට ඇයි දුප්පත් කියෙලලියන්නත් අපිට ගොඩ ඒමක් නැද්ද කියලා හොලා බලන්නත් නේද එක තමයි අපේ ඉදිරිටෙලිවැවෙන් කරන්නෙල් අප දවසක කිව්වනේද නමුත් මේ ඊඒෙත් අපට ලියන්ට වුණේ විකාශනා අධිකාරි පන ගැන ආණ්ඩුව හදන්නේ කොහමහරි ඒක ෙනත් සම්මත කරගන්න හොඳේ එතකොට මෙයාආන්ඩොට පුළුවන්න ඒ එක මරුණිය මයිසර් රට දැන් ගොඩසර් අන්න ඇමරිකාවත් අපෙන් හිංගමනටනා ඉල්ලනවාගේ නේද මර සුරංගනා ලෝකමවන මාධ්‍යයක් විතරත්්‍යයා ගටනේද අපට ඉතින් මයාන්්ඩුවට කියන්නට ඇත්ති ඕක හරියට අතිසාරයට අම්ඹුඩ ගහනවා වැඩක් කියලායි හොන්ඳේ ඔවු ඒවගේ මේ ලෝකේතියනනි ලංකාව ඇතුලළ නෙමි ලංකාව තියන ලෝක ඇතුළි කියලාත් ඉති හොට මතතියාගන්ට කියලා මතක් කරනවා දටෙලිවැකයෙන්. ඇතටම ආණ්ඩුව දන්නවා මේ එන්නේ අතිීශය නර්ක කාලයක් කියලා තාව කාලික සහවලින් මේරටේ මිනිස් සුහ දැන් රවට්ටන්ට බැහැ කියේලත් ආණ්ඩුව හොඳට දන්නවා විශේෂයෙන් ඇත්ත කතා කරන මාධ්‍ය සහ සමහර සමාජ මාධ්‍යය මර්ධනය කරන්ට අනපනත්ගේම අතිසාරයට අම්බුඩ ගැහීමක්ම කියල තමයි අපට ආයිත් මතක් කරට වෙන්නේ හොඳේ මේ ඉන්න දේශපාලනක්කින් වැඩි හරිකකි ජිවිත කළපාටයි හොඳේ වැඩි හරිියක ගෙහරි හැමෝගෙම නෙමේ හරිචඩ්ඩි සොයි සව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධන ඉතිහාසේ ලසන්තල පෝද්දල ලඟින් හතරවෙන්නේ නෑ කියලා අපි හඳට දන්නවා. ඔය අන පනත්වලින් බැරි වනාාම අතුරුදහන් කෙරින් මාමග මරාදැමින්ම් නේද. ඒවත් කරන්නට පුළුවන් උන්දලා ඔය ආණ්ඩුව ඇතුලි ඕන තරම්ඉන්නව කියලා අපි දන්නවා. එනිසා සමස්ත විපක්ෂයට වගේම කොන්ද පනතියෙන මාධ්‍යයටත් අපට කියන්නේ. ඇත්තේ එකතු වෙලා සටන් කරමු කියලායි. මේරටේඒ ගරු නීතිකඥ ප්‍රජාවටත් වෘත්තිකයන්ටත් අප විවෘතාරාධනයක් කරනවා මෙවිකාශන අධිකාරී පනත පරත්්දන්ට දහස් ගණනින් නෙමෙයි දස දහස් ගණනින් එකතු වෙමු කියලා. මේරට දුප්පත් කරපු අදත් යන්නේ කොහේ දෙකේ ැහුවාම මල්ලෙ පොල් කියන උත්තර දෙෙන සමහර මැති ඇමතිලා සහ උන්දලා ළඟ තුන්නට හතරට නෙමෙයි බඩ ගාගෙන දනින් වැට්න නිලදහරින්ට හරිද ඒ උන්දලට නෙවෙයි මේරට අයි මේරට අපේ දරුවන්ටත් අයිති එනිසා අඩුමගනේ දන්ගේ අනාගතය ගැන හිතලවත් එකතු වෙලා සටන් කරම කියලා අද යෝජනා කරනවා දැම් බලන්ටකාර ජාතිකවෂද නයාම අධකාරයේ සභහපති මහචාරය ස්ට. යරත්නගේ ප්‍රකාශේ නේද ඔන්න අහල බලන්නකු. එකසින ම ගන්තියටටේ අපිට පුළන් අවෂයක් ලියාපද්යක නොකර මෙයටට ගෙන්නන්නන් අ පුදවාට කියන්න ැමති ඒවගේම නර වලෙ තව ක්ෂෝ හල ද කොල් ක්ෂර වල ත වෂදීල හැටදාන ත ෂ දදාල හ ක්ක මක්කල තින. ඒ යාම අධිකාරී විසින්. ියපන්ජික අක්ෂය කවද අත්තිසි ිය පංචි අවෂධයක් ජෝපතාවන් කියන්න මේකින් කියන්න පැහැදිලිව. යම අවෂධයම යම්කිසිගේේතුවම් මසා යම්කි කාලයයක් කාලයයම් සමහල්ලට මේ ප්‍රශ්න තිය ඉද තියනවා ොකර අමල් සිි ප්‍රශ්තමයි තියන්න අමල් වි පශ්නය ඒ ප්‍රශ් මරණය කුන් ඇති ්‍යියක්වායාගන්ඩබේ ඒක ප්‍රශ්නයක් සෝක ලියාපං්චක අවක්ෂිකරන රක්කලලා තියෙනවා හරි ්‍යපයි නොකරයෙකුත් ම පශ්නයක් කරලා ද. ඒගේ යවල්ෙන එකනලක්කන්නටබේ. அද மேරட்டி аසද? බාලබෙත් කොහෙන්ගේ නොදි කියලා දන්නේ නෑ හරද පුතුම මාෆියාවක් ඇස් අඳවුණහම ඒවිදනාව ඒ මනුස්්‍යයටට ඒ දරු පවල්ලට ඒම නැතු මේ සෞඛකැමතිටවත් මහචාරස්ට ජයරත්තරත්නවෙයිනේ අෞෂධයක් භාවිත කරලා දරුවෙු හෝ දෙන්නෙකු මියගිහාහම ඒ දුක සදාකාලිකයි ඒ අම්මතාත්තර දැන් එහෙම කතාවක් අදනුවරින් වාර්තාාවනා නේද ඒේදනාවඔ එහ මහාචාරල්ලට නෙේ ඔහලට නෙමේ ඔහේලගේ දුක බොහෝවෙලාට ඔය ඔයවගේ තැන්වල ඉන්න උඳලගේ දුක යන්නේ පොකට්ටකට වැටන ගාඩ ව. මරිද එපදු හම මැරනවා කියලා අපි දන්න. ඒක අයි අමුතින් අපට මහාචාරරූ ගන්නට ඕන්න ඒක ඔය හැමාගමක මුගන්න ල තියෙනවා බදුරජණන් වහන්සේ පිරිනිවන් පෑව. ඒක ඇත් ඒ අපි දන්නවා. හැබැයි දැන් මේ රෝහලකට ලෙඩ්ඩු එන්නේ හරිද රෝහලට ලෙඩ්ඩුවවෙන්නෙ මොකටද ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා යන්න. බැරිවෙන්ට පුළුවන්. හො රණන ස්තීර දැන් එහමයි කියලා මේ මහාචාරිවරයා කියන්න. හක හරි අමුතු තියරයක්. එයා කියන්නේ ඉදිංම අර මේ එහම අවහමඉතින් මැරන තමයිලුයි අෞෂදවල ප්‍රශ්න තියන වල කල්ලිකුත්තේෙනවල හරි ෝක්න ස් රත්නව පීති හස ක්කරමු. රෝහල් වල ආාවහම බාල ෞෂද කල්ලිකුත්තු අවෂද ඇලජී කෞෂ දෝලින් මැරන තිීරිය ොයා ගත්ත කෙනා කියල හොදේ ඇමති හම අව ෂද ල කියනේද ඔන්නහන්. මෙම ගැල්ලති ඉන්නේලා අප අධ පනත තියෙනවා හජසි අවස්ථාවලදී අමාත්‍යංශයේ හදිසි අවස්ථාල අමාත්‍යංශයෙන් ඇ සෞඛ්‍යම අමුත්තුමහරි කවුරී ඉල්ලිමක් කරොත් පනතියනයි. හදිසි අවස්ථාල අප එකසි නම මගන්තියටද අපිට පුළන් අවුෂ දෙයක් ලාපද්යක නොකර මෙහට ගෙනන්නවාන්ට. යහන් හදිසියෙන් ගන්නනවාලු. ආං ඒක උත්තරදැටකෝ හොඳේ එහෙම අවෂද විශවෙලා මැරන්න පුළුවන්න්නේ ඇමති හදි්‍යේ ගෙන්න්නට කිවූ අෞෂද ොනවද ඇයි එහෙම කිවේ මොවදගෙන්න්නවයි කියලා රට කියන්න සභපති හැටියට ඔහේ හරිද දැ ඉලඟට තියෙන වැදගත්පදේතමයි හේ බාල අෞෂද අනුමැතිය නති අවෂද කල්ලිකුත්තු අවෂදනේද ඇලජික් අෞෂද එහෙම ගෙනල්ලා මෙහම මැරෙන්ට ඕන නං ඔයි විදිහට රෝහල් පද්ධති අත්ති්‍යයාගෙනයන්ටයි අෞෂද ඥයාමන අධිකාර්ගයක් මොකටද කියන්නටකු. ඇ? ඒ පොල් හොෝල බලන්නද. හරි නොමලගේක නබොහයගෙන ගහ කිසා ගෝත මිය වන්හොට මේ ජාතිය අමල් බිසෝල පත් කරනකත් එක හේතුවක් මේ රට දුප්පත්වෙන්ට. හරිද එක හොඳදට මතකතියාගන්න ශේත්‍ර බිදවැටන් එක හේතුවා. ඔයයාද සෞක්‍ය ශේත්‍රයේ ෞෂද ශේත්‍රයේ බිදවැටට එක හේතුවක් මේ ජාතියේ තියරි. හරිද ඇමති කෙලියට ජනාදවති රනිල්ටත් මතක් කරන්ට වෙනවාවෙන්න මේක. හදිස්සියට කියලා අෞෂදගෙන්වන්න කිසිදු න්‍යාමනයක් නැතුව අවසරද කරම තින වා . औෞෂධ නයාමන අධිකාරය වහල දාහල ඔක්කොම අෞෂද හදිසිියයටට ගෙන්න්නන්ටකො. එතකොට රටේ ජනගහනය අතරෙක්මට අඩුරගන්නට පුළුවන් ොහ ලටනේද. එහෙම කරලිවර වෙලා අෞෂධ නයාමන අධිකාරය වෙනොට මේ සහපතිර බාර දෙන්න හං ලෝකුට පවත්ත ගෙනනන්න පුළ මිනි පෙට්ි සාපපුවක් එකත් ඇල්බ ඇල් ඇලිවලින්ගහ දෙන්න මනි පෙටි හොඳද මේ ම ියාවට තිතතියන්ට ඕනේ ය සෞඛේ මහලොක්කන්ගේ ගේ හොන්ට වෙලාවකට ඉන්ටපෝල්ල එකටත් බැරිවෙයි හොඳේ එහෙම කියලා අද ටෙලිවකි අවසන් කරන්නේ මගේ අමල් බිසෝ. ඔය ජාතියේ දූරවල් අරින්න නම් ඔහේලා ඉන්නේ දවසක ජනතාව හරියටම දොර වහලා දේවි කියලා. හොද මගේහමල් විිසූතොරහ. තවේකක් අමතු කුණානේ හොඳ වෙලාවට මේ පටාචාරව මතක්කුණේ නැත්තේ. අපිට නම් පේන්නේ එදා පටාචාරදිව්යේ තමන්ගේ දරුවයි ස්වාමි පුරුෂයි නැතිවුණු වේදෙනාවට නමුත් ඔහේලා මේ රටම පටාචාරාවන් ඉන්න රටක් බවට පත්කරන්ටයි මේ හදන්නේ ඔය අෞෂදගේම්මක ඇතුළේ එකත් අපි මතක් කරනවා ඔය මහචාරය ආචාර් රුසිියල්ල දෙනාටම.